ගෙවන මුදලට වටිනාකමක් දෙන ලංකාවේ තියෙන හොඳම බජට් හොටෙල්ස් පහ. Hi, welcome to Jiho Talks. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඒ වගේම පළහැදෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මම මේ හොටෙල් select කරද්දී budget එක 10,000-12,000 වගේ අතර hotels, ඒ වගේම ඒවල facilities, view එක, location එක, food, service and activities වගේ ගොඩාක් දේවල් consider කරලා තමයි මම මේ hotel select කරේ. ඉතින් අපි දැන් බලමු මොනවාද මේ hotels කියලා. පළවෙනි hotel එක තමයි Skyloft Candy. මේ hotel එක තියෙන නුවර, මේ hotel එකම හන්තාන කඳු පන්තියෙන් තමයි වට වෙලා තියෙන්නේ. උදේට ලස්සන view එකක් තියෙන මුල් hotel එක මීදුමෙන් ඇහිලා. සාමාන්‍යයෙන් උගලෝ දන්න නුවර කියන්නේ busy city එකක්. හැබැයි මේ hotel එක තියෙන location එක නුවරින් ටිකක් ඈත. ඒ හින්දා ඔයගලන්ට වෙනසකටත් එක්ක ටිකක් හොඳයි මේ hotel එක. සාමාන්‍යයෙන් ඔයගලන්ට family එකත් එක්ක ගිහින් weekend එක vacation එක වෙනසකට වගේ මේ hotel එකේ ගිහිල්ලා නැවතිලා බලන්න. විශේෂයෙන් මේ hotel එකේ තියෙන location එක honeymoon couples ලටත් match වෙනවා. මේකේ ලස්සනම view එක තියෙන හවසට roof top එකේ. ඒක ඔයගොල්ලෝ ගිහිල්ලාම බලන්න ඕනේ. සාමාන්‍ය මේකේ rooms 18ක් තියෙනවා. ඔක්කොම rooms මේ hotel එක හදලා තියෙන්නේ mountain එක view වෙන විදියට. මේකේ service එක, facilities, food හැමදේම ගොඩාක්ම හොඳයි. ඒ වගේම මේ hotel එක clean. මේකේ සාමාන්‍යයෙන් දෙන්නෙක්ට breakfast එක 1 night 12,000 වගේ වෙනවා. දෙවනි hotel එක තමයි barbecue hub ඇල්ල. මේ hotel එක ඇල්ලේ තියෙන්නේ මේක modern western විදිහට තමයි හදලා තින්නේ. අපි හැමදාම දකින modern hotels වලට වඩා වෙනස් theme මෙහෙකට මේ hotel එක හදලා තින්නේ. මේකේ රැට live barbecue තියෙනවා. ඕගලන්ට ඕන විදිහට ඕගලන්ටම ඕගලන්ගේ barbecues උත් හදා ගන්න පුළුවන්. 9 arch bridge එක, රාවණාඇල්ල, edison bungalow වගේ famous තැනුත් මේ hotel එකට ගොඩාක් ළඟයි. සාමාන්‍යයෙන් මේ hotel එකේ groups ලටත් වෙනම rooms තියෙනවා. මේ hotel එකේ staff එකේ service එක ගොඩාක් හොඳයි. ඒ වගේම කෑම හරිම රසයි. clean, location එකත් ගොඩාක් හොඳයි. staff එකේ service එකත් හොඳයි. සාමාන්‍යයෙන් මේකේ දෙන්නෙක්ට breakfast එක 1 night 12,000 වගේ වෙනවා. තුන්වෙනි hotel එක තමයි Amethyst Resort පාසිකුඩා. මේ hotel එක පාසිකුඩාවල තියෙන්නේ. මේ මුළු hotel එකම ගස්, specially කඩුලාන ගස් වලින් තමයි වට වෙලා තියෙන්නේ. මේක තියෙනවා Taprobane restaurant එක. ඒක seafood වලටම specialize වෙච්ච restaurant එකක්. ඒ වගේම pub එකකුත් තියෙනවා. ඕගලන්ට මේ hotel එකේ water activities කරන්න chance එකක් දෙනවා. ඒකෙන් jet ski, scuba diving, fishing වගේ දේවල්. ඒ වගේම මේකේ rooms 93ක් තියෙනවා. සමහර රූම් සී එක view වෙන විදියට හදලා තියෙනවා. තව සමහර රූම්ස් river එක view වෙන විදියට හදලා තියෙනවා. මට නම් ගොඩක්ම ලස්සන සී එක view වෙන විදියට හදපු රූම්ස්. මොකද මේ view එක හරිම ලස්සනයි. විශේෂයෙන්ම දේ තමයි මේගොල්ලන්ගේ buffet එකේ හොඳ food selection range එකක් තියෙනවා. ඒ වගේම හරිම රසයි කෑම. මේ මුළු hotel එකම ගොඩක්ම clean. ඒ වගේම මේගොල්ලන්ගේ staff එකේ service එක, facilities වගේ හැම දෙයක්ම හොඳයි. සාමාන්‍යයෙන් මේකේ දෙන්නෙක්ට breakfast එක 1 night වලට 10,000 වගේ වෙනවා. හතරවෙනි hotel එක තමයි Kenwan's Casa. මේක මහියංගනේ තියෙන්නේ. මේ hotel එක Asian luxury hotel එකක්. මේ hotel එකටම විතරයි මහියංගනේ hotels වලින් roof top restaurant එකක් තියෙන්නේ. ඕගලන්ට දඹානේ, පස්කමුව, National Park, ඒ වගේම නාගදීප රජමහා විහාරය වගේ තැනුත් බලන්න යන්න පුළුවන්. මොකද ඒ තැන් මේ hotel එක ඉඳන් ගොඩාක් ළඟයි. මේ hotel එකේ food ගොඩාක්ම රසයි. ඒ වගේම මේගොල්ලෝ හොඳට මේ hotel එක maintain කරනවා. staff එකේ service එකත් හොඳටම හොඳයි. සාමාන්‍යයෙන් මේකේ දෙන්නෙක්ට breakfast එක 1 night වලට 12,000 වගේ වෙනවා. පස්වෙනි hotel එක තමයි Camellia Resort and Spa. මේ hotel එක සීගිරිය තියෙන්නේ. මේ hotel එකේ spa එකක් තියෙනවා. ඕගලන්ට Minneri National Park එක, සීගිරිය, පිදුරංගල පන්සල වගේ තැනුත් බලන්න පුළුවන්. මොකද ඒ තැනුත් ගොඩක් ළඟයි මේ hotel එකට. ඒ වගේම මේකට ගියොත් ඕගලන්ට අලියන්ගේ පිටත් යන්න පුළුවන්. මේ hotel එකේ රැට free cooking lessons උත් දෙනවා. මේකේ buffet එක නැත්තම් food option ටිකක් අඩුයි. හැබැයි කෑම රසයි. staff එකේ service එක, ඒ වගේම hotel එක ගොඩාක් clean. location එකත් හොඳයි. හැබැයි මං හිතනවා මේ place එක තව ටිකක් improve කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේකේ දෙන්නෙක්ට breakfast එක 1 night 10,000ක් වගේ වෙනවා. මේ තමයි මට දැනට ලංකාවේ තියෙන top 5 budget hotel. සමහර අයට ඔයගොල්ලෝ මීට වැඩිය හොඳ budget hotels දන්නව ඇති. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් මට comment කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. මේ වගේ තව video එකක් කරන් මම ආයෙ හම්බෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.